ආයුබෝවන් හැමෝටම. අලුත් ආණ්ඩුවපත් වෙලා අලුත් විදිහකට රට ගෙනියන්න හදනකොට විවිධ බාධක එනවා. ඒක සාමාන්‍යයි. එතකොට අපිට හුඟක් අතින් දැනෙන ලැබෙන දෙයක් තමයි, අහන්න ලැබෙන දෙයක් තමයි මේ රජයේ සමහර ක්‍රියාවන් තාම මන්දගාමී කියලා. පොඩි ඇල්මැරුම් ගතියක් තියෙනවා කියලා සමහරු කියනවා එහෙම. නමුත් ඒකටත් අපිට සාධාරණ හේතු හිතා ගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අවුරුදු දශක 6ක් 7ක් එක විදිහට ආපු රටක් ඒ ක්‍රමවේද වලින් ඉවත් කරලා වෙනස් විදිහට හිතන්න මිනිස්සු පළවනවා කියන එක පවා සරලව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් එතකොට ඒ සියලු නිලධාරීන් එක්ක සියලු ක්‍රියාකාරීන් එක්කලා වැඩ කරද්දී යම් කාලයක් ඒ දේවල්ට අවශ්‍ය වෙනවා. ඒක අපිට තේරෙනවා. සමහර තැන්වලදී අපිට බය හිතෙන තැන් තියෙනවා මිනිස්සු පැනලා යාවි කියලා. මොකද ලංකාවේ ඉදිරියේදී පවත්වන්නට නියමිත බරපතල අපරාධ ගණයේ ඒ දේවල් වලට සාක්ෂි සාධක සහිත ඒවට අවශ්‍ය වෙන පුද්ගලයෝ රටින් පැනනොත් ඒක හරි ලොකු අපරාධයක් වෙනවා. දැන්ටම අර කවුද දෙන්නේ මේ කවුද ඩෑන්ද කවුද කියලා කෙනෙකු නේද ඔය ජාතිවාදී වපුරපු කට්ටිය පැනලා තියෙනවා. ඉතින් ඒ වගේ අය මම ඒ වගේ අය ගැන ඇත්තට නමවත් කියන්න කැමති නෑ. ඉතින් කොහොමරි ඒ වගේ අය පනින්නෙත් ඒ යම් බුරුලක් ලැබෙනකොට. මොකද රටක රජයක් විදිහට අලුතෙන් පත් වුණාම මහ ගොඩක් දේවල් කරන්න තියෙනවා. එකක් දෙන්නේ දෙකක් මගහැරෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි පුන පුනා ඒ මගහැරෙන් වී කියලා හිතන දේවල් නොදකින්වා කියලා හිතන දේවල් ආණ්ඩුවටයි රටටයි අනාගතයටයි ඔක්කොටම තියෙන ආදරය නිසා තමයි අපිට දැනගන්න තියෙන දේවල් එළියට දක්වලා අපි මිනිස්සු ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේ මේ මොහොතේ මට කියන්න තියෙන දෙයක් වැදගත් දෙයක් තියෙනවා. දැන් අපිට ලංකාව පුරාම දකින්න ලැබෙනවා. දැන් අද මම දැක්කා මේ උතුරේ ප්‍රශ්නයක් පිළිබඳව කතා වෙනවා. උතුරේ ප්‍රශ්නයක් පිළිබඳව කතා වෙද්දී අපිට අහන්න තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. මම හිතනවා ලංකාවේ සමස්ත සමාජය ඒ උතුර ගැන කතා කරන අයගෙන් මේ ප්‍රශ්න වලට උත්තර හවි කියලා. ඒ තමයි උතුර ගැන කියවෙද්දිම මේගොල්ලෝ දැන් මේ කතාව පටන් ගත්තේම අර පාරක් ඇරි එකයි පලාලි වල ඊට පස්සේ හමුදා කඳවුරක් ඉවත් කරනවා කියන ආරංචියටයි. හමුදා කඳවුරක් ඉවත් කරන්නේ ඇයි කියලා හිතද්දී යාපනයේ ගත්තහම මන් දන්නේ මේ මොහොතේ තත්ත්වය කොහොමද කියලා. යාපනයේ ප්‍රදේශය අධ්‍යාරක්ෂිත කලාපයක් විදිහට තිබුණේ යාපනයේ විතරක් නෙවෙයි හරියට නගන්නකොට මුලතිව් කිල්නොච්චි මන්නාරම ඒ මුළු සමස්ත කලාපේම අධ්‍යාරක්ෂිත කලාපයක්. ඊට අමතරව මඩකලපුව ඊට පහලට මේ පොතුවිල් දක්වා බැලුවහමත් ඒත් අධ්‍යාරක්ෂිත කලාප. ඒතකොට යුද්ධය ගැන හිතුවොත් ඒ සියල්ල අධ්‍යාරක්ෂිත කලාප. යුද්ධ ගැන හිතුවොත් ත්‍රිකුණාමලයත් අධ්‍යාරක්ෂිත කලාපයක් එහෙම හිතුවොත්. එතකොට එහෙම බලද්දී ඒ යුද්ධය ඉවරුණාට පස්සේ දැන් ඉවරලා අවුරුදු කීයක්ද? අවුරුදු 15කට වැඩියෙන් කාලය ගත වෙලා තියෙනවා. එතකොට ඔයාලා හිතන්න යුද්ධය ඉවර වෙලා අවුරුදු 15ක් යනකම් කිසිදු සිදුවීමක් සිදුුනේ නැත්නම් යම්කිසි දේශපාලනික වුමනාවන් මත සිදුවෙච්ච දේවල් වෙන්න පුළුවන්. යම් යම් මිනිස්සුන්ගේ කුලප්පුවීම් නැත්නම් පොඩි පොඩි සිදුවීම් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හැරෙන්න ත්‍රස්තවාදය ක්‍රියාත්මක නොවුණා නම් ඒ වගේම යුද්ධ ඉවර වුණාට පස්සෙත් අවුරුදු 15ක් පුරාම දැන් මේ යුද්ධ ඉවර කරායයි කියන කට්ටිය දිගින් දිගටම මතුරන්නේ දිගින් දිගටම ඒගොල්ලෝ මේ රට සුද්ධ කරන්න පාවිච්චි කරේ යුද්ධ ඉවර කරා කියන තේමාව නම් යුද්ධය සමුලින් ඉවර කරා කියලා රටේ ජනතාවගේ හිත දිනාගෙන රටේ ජනතාවට චූන් කරලා ඒ හරහා මුළු රටම සුද්ධ කරා යුද්ධයේදී තිවිච්ච නැති තරමේ අගාධයක රට වැටුණා යුද්ධෙන් පස්සේ අවුරුදු 15 ඇතුළත. එතකොට ඒ එහෙම කරද්දී ඒ කිසි දෙයකට අහුම්කන් නොදී කිසි දෙයක් ගැන කතා නොකර ඒ කිසි දෙයක් ගැන කිසිම විශ්ලේෂණයක් නොකර හිටපු කට්ටිය දැන් මේ මාලිමා ආණ්ඩුවපත් වෙලා හමුදා කඳවුරක් අයින් කරනවා කියුවාමයි මෙතෙක් කල අර විවෘත නොකර පාරක් ඇරිය ගමනුයි දඟලන්නේ ඇයි කියලා තමයි අපිට අහන්න තියෙන පළවෙනි. ඒකට හේතුවක් තියෙනවා. මම සාධාරණ සරල උදාහරණයක් ඔයගලන්ට දෙන්නම්. ලංකාවේ ඕනෑම කෙනෙකුට හිතන්න පුළුවන් දෙයක්. අවුරුදු 40කට 45කට වඩා වැඩි කෙනෙක් 1980 ගණන්වල 90 ගණන්වල ජීවත් වෙච්ච කෙනෙක් ඒ අද්දකීම් මතක කෙනෙක් කල්පනා කරලා බලන්න ඒ කාලේ 88 89 90 කාලේ අපේ දකුණ කිව්වහම මම මේ කියන්නේ දකුණු පළාත් විතරක් නෙවෙයි ඔය උතුර කියලා අදහස් කරන කොටසෙන් පහළ සියලු තැන්වල මොනතරම් කඳවුරු තිබුණද? දැන් දඹුල්ල ගත්තොත් එහෙම දඹුල්ලේ අතන අර මිස් ගෝණිය මේ පාලම ළඟ මහ විශාල නදුරක් තිබුණා. ඒක අර වංගත පැත තියෙන මහ පිට්ටනියක් වගේ කොටසත් එක්ක එකතු කරලා මහ විශාල කඳුරක්. ඒක මං හිතන්නේ ලංකාවේ තියෙන සුවිශාලම කඳුරක්.
ඊට පස්සේ ඕපන්ත පැත්තට යද්දි එහෙම ඒත ගොඩක් 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 තිබුණා. ඊට පස්සේ ආපහු ඒ වගේම තමයි දකුණට එද්දි නේද කොළඹින් පිට වෙනකොට තිබුණා. අර රත්මලාන හරිය තිබුණා. ඉතින් ඒ වගේ ඒ කඳවුරු දැන් දැන් ඉවත් කළ තියෙන්නේ ඇයි? ඉවත් කළ තියෙන්නේ ත්‍රස්තවාදයක් නැති නිසා. එතකොට ඒ කඳවුරු ඉවත් කරා නම් යාපනයේ විතරක් කඳවුරු ඉවත් නොකර තියන් ඉන්නවා නම් ඒකේ තියෙන සාධාරණත්වය මොකක්ද? එතකොට ඒ ඒ මිනිස්සු දෙමළ වීම නිසාද? යාපනයේ ඉන්නේ දෙමළයි විතරක් වීම නිසා. එහෙමනම් දෙමළයි විතරක් ඉන්න ප්‍රදේශයේ මුන් කොටි නිසා මේක ෂුවර් කරන්න බෑ. ඒක නිසා අපි අධ්‍යාරක්ෂිත කලාප විදිහට මේ කැම්ප් තියන් ඉන්න ඕන. මේ මිනිසුන්ට ඒ තමන්ගේ ඊට කඩන් වලට යන්න බෑ. ආරක්ෂාව නැතුව හැමතැනින් පරීක්ෂාවකින් තොරව කොහෙවත් යන්න බෑ. ඒ නිදහස ඒගොල්ලන්ට දෙන්න බෑ. මොකද ඒගොල්ලෝ දෙමළ වීම නිසා. එහෙම එකක් කියන්න බෑ නේද අපිට? අපිට එහෙම එකක් කියන්න බෑ. එහෙම එකක් කියන්න බැරි නිසා තමයි මෙතෙක් කාලයක් මේ පිටිපස ඒ යාපනයේ තියෙච්ච සියලු ප්‍රශ්න පිටිපස ඒ දේශපාලනයේ තිබුණු බව ඒ හොඳටම දන්නේ ඒ පළාතේ මිනිස්සු. ඒ දේශපාලනයෙන් බැටකාපු මිනිස්සු තමයි ඒක හරියටම දන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඉතිහාසයේ පළවෙනි වතාවට දකුණේ තනි පක්ෂයකට මෙතෙක් කාලයක් කවදාවත් අත්දැකීමක් නැති පක්ෂයකට ජනතාව විසින් බලයක් නොදී පක්ෂයකට මේ තරම් සුවිශාල ජයග්‍රහණයක් උතුර දකුණ වෙනසක් නැතුව විශේෂයෙන් උතුරේ යාපනයේ මිනිස්සු දුන්නේ මෙතෙක් කල ඔය දේශපාලකයෝ දෙමළ දේශපාලකයෝ පවා වැඩ කරේ ඒ රටේ ඒ ප්‍රදේශවල සාමාන්‍ය මිනිසුන්ට අවශ්‍ය සිතුවිලි අනුව ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව නොවන නිසා. කිසිම කෙනෙක් විග්‍රහ කරන්න එපා මේ ලැබුණු ඡන්දය මේ LTTE නක් ගන්න නැත්නම් කුටි නක් ගන්න නැත්නම් ආපෝ යුද්ධයක් ඇති කරන්න නැත්නම් බෙදුම් වාදයක් ඇති කරන්න මේ මාලිමාව හරහා අවස්ථාව හදාගන්න සාමාන්‍ය මිනිසු දුන්නා කියලා. යුද්ධයෙන් වැඩියම බැටකෑවේ මතක තියාගෙන මේ දකුණ මිනිස්සු පොඩ්ඩක්වත් කතාන කල්පනා නොකරන දෙයක් ගාල්ලේ මිනිහෙක් මම ගාල්ලේ විතරක් නෙවෙයි මුළු දකුණේම ඕනෑම කෙනෙක් තේරුම් ගන්න දකුණේ අපිට වඩා මේකෙන් බැටකෑවේ උතුරේ මිනිස්සු. ඒ යුද්ධයෙන් සියල්ල නැති වුණේ ඒ මිනිස්සුන්ට. ඒ යුද්ධයෙන් දරුවෝ නැති වුණේ ඒ මිනිස්සුන්ට. ඒ යුද්ධයෙන් තමන්ගේ රැකියාව නැති වුණේ ඊට පස්සේ දීපල නැති වුණේ කරගෙන හිටපු ඒ ක්‍රියාකාරකම් ස්වයං ව්‍යාපාර වගාවල් මේ ගොවිතැන් ඒ සියලු දේවල් නැති වුණේ ඒ මිනිස්සුන්ට. හිතේ වේදනාව තියෙන ඒ මිනිස්සුන්ට. මතක තියෙන ඒ මිනිස්සුන්ට. එතකොට අතුරුදහන් වෙච්ච ප්‍රමාණය අපේ අතුරුදහන් වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි සුළු කලාපයක් විදිහට ඒ ප්‍රදේශයේ අතුරුදහන් වෙච්ච අය. අදටත් මම මගේ වීඩියෝ වල දිගින් දිගටම කියන 88 89 අපේ පළාත අපිත් එක්ක එකට වැඩ කරපු දේශපාලන කරපු කවුරුවත් දැන් අද ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අති බහුතරයක් මැරුණා කියලා තමයි උන්තරම ස්ථිරයි. ඒකට ඒ අය වෙනුවෙන් අදටත් අපි දුක් වෙනවා. මේ අවුරුදු 35කට 40කට කලින් ඒවා. තාමත් අපි පරීක්ෂණ ඉල්ලන ඒවට. එතකොට උතුරේ මිනිස්සු මේ අවුරුදු 15කට කලින් ඉවර වෙච්ච යුද්ධයේ ඒ තාමත් ඒ ලේසලකුණුත් එක්කලා ඒ මතක ඒ දෙමළ මිනිස්සුන්ගේ හිතවල තියෙනවා. ඉතින් ඒකට සාධාරණයක් ඉටුවේ නැද්ද? ඉටුවේ යුතු නැද්ද? අනිවාර්යෙන් සාධාරණ ඉටුවේ යුතුයි. කොහොමද සාධාරණ ඉටුවෙන්න ඕන? ඒ සාධාරණ ඉටුවෙන්න ඕන ඒ මිනිස්සුන්ටත් මේ දකුණේ අනිත් මිනිස්සුන්ට තියෙන නිදහස ඒ ආකාරයෙන්ම ලැබිය යුතුයි. දැන් මේ කට්ටියක් කියනවා ආවා කල්ලියක් ගැන ගියා කල්ලි ගැන. එක එක රෙද්දේ කල්ලි මේවත් මේ රාජපක්ෂලා විසින් අටවපු කල්ලි කියලා අපිට අනුමාන කරන්න බැරිද? මොකද එහෙම කල්ලියක් තියෙනවා නම් කවුරු හරි ත්‍රස්තවාදී ක්‍රියාවක් කරනවා නම් කවුරු හරි මැරවැඩක් කරනවා නම් මිනි මරනවා නම් බැංකු මංකොල්ල කරනවා නම් නැත්නම් මේ රටේ සාමාන්‍ය සමාජයේ පරිසරයේ හරි මොනවා හරි දෙයක සාමය කඩකිරන දෙයක් කරනවා නම් ඒකට තමයි පොලිසිය තියෙන්නේ. ඒකට ඒ අදාළ පුද්ගලයෝ එහෙම වෙච්ච මොහොතේම කිසිම දේශපාලන ભેදකින් තොරව ඒ අයට දඬුවම් දෙන්නේ ඒ අය අත්අඩංගුවට ගන්න දෙමළ මිනිස්සුන්ට කිසිම විරෝධයක් එන්නේ නැහැ. මොකද ත්‍රස්තවාදයේ බෙදුම්වාදයේ සහ මේ දේවල් අනවශ්‍යයි මිනිස්සුන්ට. අපිට වඩා ඒක අනවශ්‍යයි මිනිස්සුන්ට. ඒ කට්ට කෑවේ මිනිස්සු. ඒ පරිප්පුව කෑවේ මිනිස්සු. තේරුණාද? මේක තේරුම් නොගෙන අපි මේ දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හිතන්න එපා. එතකොට සමහර අය කියන්න පුළුවන් නෑ දෙමළයි අපිත් එක්ක එකතු වෙන්න කැමති නෑ තාමත් අපිට මෙහෙම කෙනෙලිකම් කරන කුඩම්මගේ දැලිකල කියන්න කියලා. යම් සිදුවීම් වෙන්න පුළුවන්. යාපනයට ගිහිල්ලා ඕනට වල දඟලනකොට යම් සිදුවීම් වෙන්න පුළුවන්. ඔයාලා හිතන්න දකුණේ සාමාන්‍ය ගමකට දැන් අපේ ගම්වල මන් දන්න තරමින් දෙමළ මුස්ලිම් කවුරුවත් නැහැ අපේ ගම්වල. කිසිම කෙනෙක් නැහැ. නමුත් එහෙම දෙමළ හරි මුස්ලිම් හරි කවුරු හරි කට්ටියක් යාපනයේ ඉඳලා ඇවිල්ලා වෙන්න පුළුවන්. නැත්තම් ඔය කාත්තන් කුඩි පැත්තේ කොහේ හරි ඉඳන් ආපු මුස්ලිම් සෙට් කට්ටියක් වෙන්න පුළුවන්. ඕනට වඩා පිස්සු කෙලිනවනම් අපේ ගම්පලාතකට ඇවිල්ලා
ඒකට අපේ අය අතරේ ඉන්න පුළුවන් යම් කෙනෙක් ගිහිල්ලා මේ තවුසලා හිටපු පැත්තකට බලාගෙන යන්න මේ විකාර කරන්න එපා මෙහෙ කියලා කියන කෙනෙක් ඉන්න පුළුවන්. හොඳයි නැද්ද? ඉන්නවා. සමහර අපුණත් කියනවා. මේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා. ඔයගොල්ලෝ ඇවිල්ලා මෙතන මේ පිස්සුවක් කියලා එකෙන් තේරෙන්නේ ඕල් නිකන් මොන හරි මේ යටි අරමුණක් තියෙන වෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ. ඒක නිසා කරුණාකර මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න නැතුව යන්න කියලා අපි කියනවා. ඒකට හමුදා කඳුරක් ඕනෙත් නැහැ. ඒකට පොලිසියක් ඕනෙත් නැහැ. සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. මං එහෙම කිව්වේ දකුණේ සමහර අය ඉන්නවා, සමහර පිරිස් ඉන්නවා ඕන කමින්ම ඒ පළාත්වල ගිහිල්ලා ගැටුමක් ඇති කරගන්න අවශ්‍යතාවය අනුව යම් යම් හැසිරීම් කරන අය ඉන්න පුළුවන්. ඒ වගේ හිත රිදෙන විදිහට හැසිරෙන අය ඉන්න පුළුවන්. ඉතින් රටක් කරනකොට ඒ වගේ ඕනෑ තරම් ඕනෑම ආකාරයක සිදුවීම් සිද්ධ වෙනවා. දැන් මම මේ ඉන්න ඩ්‍රෙස්ඩන් නගරේ ජර්මනියේ මාසෙකට සැරයක්වත් මම ස්ටේෂනේ බැහැලා ස්ටේෂනේ මම මේ කෝච්චියේ මේ නගරයට යන්නේ ඒ ස්ටේෂනේ බහිනකොට සමහරවිට පොලිස් වාහන 50කටක් තියෙනවා. ඒ මොකද? තාමත් අර හිට්ලර් වාදී, නාසි වාදී පිරිස් මේ නගරේ ඉන්නවා. ඒ නගරවල ඉන්න අය සමහරවිට ඒගොල්ලෝ එකතු වෙලා ලොකු ගාණක් නෙවෙයි 10ක් 15ක් එකතු වෙලා ස්ටේෂන් ළඟ බියර් බොනවා නම් එතකොට ට්‍රක්ගල පොලිසියෙන් වට කරනවා. වට කරන්නේ ඒ අයගේ නිදහස මේ නැති කරන්නවත්, ඒ අයට බියර් බොන්න එපා කියනවත්, කෑ ගහන්න එපා කියනවත් නෙමෙයි. ඒගොල්ලෝ සමහර උද්ඝෝෂණය කරනවා, පිටරට අයට විරුද්ධව කතා කරන අය ඉන්නවා. ඒකයි ඒ අයගෙන් ඒ අනිත් අයට හානියක් වෙයි කියන එක වළක්වන්න තමයි පොලිසිය යන්නේ. ඒක තමයි පොලිසිය ඉන්නේ. තේන අන්න එහිමයි තමයි ප්‍රශ්න විසඳන්නේ. එහෙම නැතුව අරගොල්ලන්ට ගහලා වැඩකුත් නැහැ, මේගොල්ලන්ට ගහලා වැඩකුත් නැහැ. මොකද විවිධාකාර මතවාද තියන අය ඉන්න පුළුවන්. යාපනයේ තාමත් ඊළම ඕන කියන අය ඉන්න පුළුවන්. දෙමළ මේ බෙදුම් වාදයේ හිතේ තියන අය ඉන්න පුළුවන්. එහෙම නැති වෙන්න බෑනේ. අපේ පැත්තෙත් එහෙමයි. දැන් හිතන්න අපේ පළාත්වල තිබුණු හමුදා කෑම ප්‍රමාණය ගත්තහම ගාල්ලේ ඉඳලා අපි නිකම් හිටියොත් ගාල්ලේ ඉඳලා අපි මම දන්න පාර ගාල් අකුරැස්ස පාර. ගාල් අකුරැස්ස පාරේ ඒ අතරතුරේ මොන තරම් හමුදා කඳුළු ප්‍රමාණයක් 80ට 89 තිබුණද? කෝවද ඒවා? ඉතින් දැන් ඒ කාලේ යුද්ධයේ ඒ ප්‍රශ්නේ වුණාට පස්සෙත් ඒ කඳුරු එහෙමම තිබුණා නම් අපේ හිතවලට සතුටුද? නෑ. අපිට අනවශ්‍ය භීෂණයක් දැනෙනවා. ඒ වගේ තමයි උතුරේ අයට. උතුරේ ප්‍රධාන කඳුරු තියෙන්න ඕන, අලිමංකඩ තියෙන්න ඕන, පලාලි තියෙන්න ඕන, ගාලේ දකුණේ බූස තියෙන්න ඕන, වීරවිල තියෙන්න ඕන, ඒ වගේම ලංකාවේ තියෙන්න ඕන මේ ප්‍රධාන කඳුරු කට්නායක තියෙන්න ඕන නේද? ත්‍රිකුණාමලේ නාවික කඳුරු හමුදා කඳුරු තියෙන්න ඕන. ඉත් කඳුරු තියෙන්න ඕනේ අනිවාර්යෙන් තියෙන්න ඕන. රටේ නතු මොකද වෙන මුදෙ තියන්න බෑනේ කඳුරු. හැම හමුදාවටම ලෝකේ හැම රටකම හමුදා කඳුරු අධිආරක්ෂිත කලාප එහෙම තියෙනවා. නමුත් එහෙමයි කියලා යම් ප්‍රදේශයකට ඒහෙත් යුද්ධයක් තිබුණා කියලා අතීතයේ තිබුණු යුද්ධයක් නෙවෙයි. ඒ මිනිස්සුන් අදටත් හිර කළ තියෙනවා නම් ඒක කොහෙද සාධාරණත්වයක් තියෙන්නේ? ඒක කිසිම සාධාරණ විදියක් නෙවෙයි. එහෙම වුණාම තමයි ඒ මිනිස්සුන්ගේ හිතවලට තාමත් හිතට වේදනාවක් එන්නේ. එහෙම වුණාම තමයි ඒ මිනිස්සුන්ට තාමත් අර බෙදුම්වාදී සිතුවිලි ඇති වෙන්නේ. යකෝ දැන් යුද්ධෙත් ඉවරයි, මොකක්වත් නැහැ. අපිට තාම අපේ ඉඩම් ටික හම්බුනේත් නැහැ. අපිට අර පාර යන්න බෑ, මේ පාර යන්න බෑ, අර හෙන්ච් එකකින් මෙහෙන්ච් එකකින් අතන කෑ ගෑම් මෙතන කෑම් දකුණු මිනිස්සුන්ට මොකක්වත් නැහැ. ඒ හොඳට මිනිස්සු නිදහසේ ඉන්නවා. දැන් කවුරු බෝම්බ දාන්නෙත් අවුරුදු 15 තිස්සේ අපි නිකන් රතිඤ්ඤක් අපත්තු කරගෙන යන අවශ්‍ය විදියට. එහෙම හිතෙන්නත් දේ මිනිස්සුන්ට. හිතෙනවා. ඒක නිසා මේ ආණ්ඩුවෙන් මේ කරන දේ ඉතාම වැදගත්. දකුණේ වගේම උතුරේ ඔය අධිආරක්ෂිත කලාප බොරු කතාව, බොරු කතා. එහෙම එකක් නැහැ. කිසිම අධිආරක්ෂිත කලාපයක් ලංකාවේ තියෙන්න බෑ. ඒ තියෙනනම් තියෙන්න ඕන අර සුවිශේෂ හමුදා කඳවුරු ආශ්‍රිතව, සුවිශේෂ ස්ථාන ආශ්‍රිතව ලංකාවේ අපි තුන් කටනායක ගුවන්තොට බල අධිආරක්ෂිත කලාපයක් වෙන්න පුළුවන්. ඒ වගේ තැන් පරීක්ෂා කර, ඒ කියන්නේ අපි තුන් පාර්ලිමේන්තු වටේ අධිආරක්ෂිත කලාපයක් වෙන්න පුළුවන්. පිස්සු කෙලින්න බෑ කෙනෙකුට ගිහිල්ලා නේද? එහෙම තැන් තියෙනවා ලෝකේ හැම රටකම. එහෙම තැන් තියෙනවා. එහෙම හැරුණාම මේ සාමාන්‍ය සමාජයක් ඉන්න අර අර්ධ දද්වීපයේ මෙතන අලිමංකඩින් එහා පැත්තට අධිආරක්ෂිත කලාප මොන මල විකාරද? මේ මිනිස්සු ඒ කොටි ත්‍රස්තවාදීද නැහැ? ඒ ත්‍රස්තවාදීන් බැටකපු මිනිස්සු, සියල්ල අහිමිච්ච මිනිස්සු. මේ මිනිස්සුන්ගේ හිතට සහනයක් එන්නේ, හිතට නිදහස් හැඟීමක් එන්නේ ඒ අනවශ්‍ය බාධක අයින් කරා. ඒකට හමුදාව තරහ වෙන්නෙත් නැහැ. හමුදාවේ ළමයි වා හිතන්න ගාල්ලේ මාතර ඉන්න ළමයි ඒගොල්ලන්ට තමන්ගේ ප්‍රදේශයේ කැම්ප් එකේ වැඩ කරන්න නැතුව ඔය ටූත් කුඩුවල යන්න ඕන මොන තරම් දුකෙන්ද යන්නේ? අයියෝ අපේ මහත්තයා මෙන්න යාපනයට දාලා, අයියෝ අපේ මහත්තයා රෙහෙට මෙට දාලා කියලා මේ මේ දුක් වෙන මේ නෝනලා දරුවෝ කොච්චර ලංකාවේ පහළ පළේතර ඉන්නවද? ඒ මොකද අර පළාත්වල තාමත් මේ මොනම සාධාරණ හේතුවක්වත් නැතුව
මහා පරිමාණයෙන් අනවශ්‍ය ප්‍රමාණයේ අනවශ්‍ය තරමින් අර මිනිසුන්ගේ අත්පත් කරගත්ත ඉඩකඩන් ආපහු නොදී බාරුදි තියන්ගෙන. ඒකට උනේ මෙහිමයි. ඒක උනේ මෙතෙක්කල් මේ ලංකාව පාලනය කරපු පාලකයෝ විශේෂයෙන්ම රාජපක්ෂලා රනිල්ලා ඇතුළු කල්ලි ඒ සියලු දෙනා යුද්ධයෙන් පස්සේ එල්ටීටී සංවිධානයේ ඉතුරු වූ අයත් එක්කලා මේගොල්ලෝ ඩීල් දැම්ම, බරපතල ඩීල් දැම්ම. ඒ ඩීල් අනුව තමයි උගන්ඩාවේ තානාපති වෙලා යන්නේ අර වේලුපිල්ලි. ඒ ඩීල් අනුව තමයි අර මහා ගාල කෝට්ටියක් දාලා ලෝකෙම පෙරලලා වගේ කේපි වගේ අල්ලෙලා කේපි කිසිම කර නැතුව නිදහසේ ඉන්නේ. ඒ ඩීල් ඒවා. ඒ ඩීල් ගියේ නිකම් මේ රුපියලකට දෙයකට නෙවෙයි, කෝටි ප්‍රකෝටි ගණන් වලට. කෝ එල්ටීටී තිබිච්ච සල්ලි, කෝ දෙමළ ඩයස්පෝරාන් එල්ටීටී ලැබුණු සල්ලි, ඒ සියලු සල්ලි හැට මෙහැට වීම තමයි මේ ඩීල් හරහා උනේ. එතකොට ඒ ඩීල් කරපු අයට ඕනකම තියෙනවා මේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ මනසේ තියෙන බය නැති වෙනවට ඒගොල්ලෝ අකමැති. ඒගොල්ලන්ට ඕනකම තියෙන හැමදාම එක තියාගන්න. ඒගොල්ලන්ට ඕනකම තියෙන හැමදාම දෙමළ මිනිස්සුන්ව සිංහල මිනිස්සුන්ව දුරස් කරලා තියන්න. ඒගොල්ලන්ට ඕනකම තියෙන මුස්ලිම් මිනිස්සුන් ඔය පාස්පු පහරේ වගේ දේවල් ඇති කරෙත් ඒ අනුව එක එක බයවල මැව්වේ ඒ අනුව ඒ විදිහට ඒ ජාතින් අතරේ සමගිය ඇතිවීම වළක්වන්න ඒගොල්ලන්ට ඕනකම තියෙනවා. ඒ හරහා තමයි ඒගොල්ලන්ගේ පැවැත්ම තියෙන්නේ. මතක තියාගන්න. ඉතින් ඒ නිසා පිටරටවල ඉන්න මේ අපිට අපේ මේ දශක ගණනාවක් පුරා මේ රටවල ඉන්න අපේ ජීවිත බේර ගන්න අපි ඇවිල්ලා ඒ හැම කෙනෙක්ම අපිට හම්බු වෙනවා. මේ හැමෝම අපි සුහදව ඉන්නවා. දෙමළද මුස්ලිම්ද සිංහලද කියලා නෑ, ලංකාවේ කියලා කවුරු හරි කෙනෙක් හමුනොත් අපි සුහදව කතා කරනවා. ඒ හැම කෙනෙක් එක්කම අපිට සම්බන්ධතාව තියෙනවා. ඒ මිනිස්සුත් එක්ක කතා කරද්දී ඒ කවුරුවත් ත්‍රස්තවාදී නෙවෙයි. ඒ කාටවත් මෙහෙම ගැටුම් ඇති කරන්න ඕනකමක් නෑ. ඒ මිනිස්සුන්ගේ හිතවලට ඒ ගැටුම් අනවශ්‍ය දේවල් දාන්නේ දේශපාලකයෝ. ඉතින් අපි ලංකාවේ මේ මුළු රටම ඡන්ද දීලා බලාපොරොත්තුනේ මාලිමාව රජය බලපත් කරන්න. මෙන්න මේ හිතවල තියෙන සැකසංකා ભેද දුර කිරීම මිසක් ඒව නැති කිරීම මිසක් ඒ නැති කළ මේ එක විදියට එකා වගේ ಜಾති ભેදකින් තොරව සිංහල දෙමළ මුස්ලිම් හරි කවුරු හරි යන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක සමාන විදියට මේක අපේ රට කියලා හිතලා මේ රට ගොඩ ගන්න මිසක් තව දුරටත් ભેද හදා ගන්න නෙවෙයි. දකුණේ 80 ගණන් වලින් පස්සේ දකුණේ කැම්ප් අයින් කරා නම් අනවශ්‍ය විදියට දාපු ඒවා ආරක්ෂාව හේතු මත දාපු ඒවා ඒ යම් ගැටලුවක් තියෙන කාලේ දාපුවා අයින් කරා නම් උතුරේ යාපනයේ අර්ධද්වීපයේ ඒ කාලේ දාපු අනවශ්‍ය කඳවුරු සියල්ල ඉවත් විය යුතුයි. මන්දනේ මගේ මතයේ ඒක මට බනින්න පුළුවන් මේකේ ඕනෝන තරම් කමෙන්ට් දාන්න පුළුවන්. නමුත් කවුරු කොහොම බැන්නත් ඇත්ත කතාව නම් යාපනයේ මිනිස්සු අපේ කොළඹයි දකුණයි එක්කලා එකතු වෙන්නේ ඒ මිනිසුන්ගේ හිතට දැනුනොත් විතරයි මේ අපේ රට කියලා. මේ අපේ රට කියලා දැනෙන්නේ නම් ඒගොල්ලන්ට බලින් ගිහිල්ලා දාන්න බෑ මොනවා. ඒ එහෙම කරනවා නම් ඒ කරන්නේම යටි අරමුණු සහිතව මිසක් ඒ මිනිසුන්ගේ හිත දිනා ගන්න නෙවෙයි. එයාලගේ හිත දිනා ගැනීම වැදගත්. එයාලගේ වගාවන් කරගෙන ඉන්න කර ගන්න ඉඩගෙන එක වැදගත්. ඒ මිනිසුන්ගේ ඒ දේවල් කොළඹට ගෙනල්ලා විකුණ ගන්න ඕන නම් ඒවට අවස්ථාව ලැබෙන එක වැදගත් නේද? ඒකට තමයි මේ අන්තර් මේ සම්බන්ධතාවය හැදින්නේ. ඒ සම්බන්ධතාවය හැදින්නේ නැතුව ඒ සම්බන්ධතාවය දිගින් දිගටම කඩනවා නම් ඒ කිසිම බැරියර් එකක් තිබිය යුතු නැහැ. මං හිතන්නේ හමුදාවේ කවුරුවත් කියනවා කියලා අනේ අපි හරි ආසයි මේ කැම්ප් එකට වෙලා ඉන්න ඈ අනේ අපි කැමති නෑ මේ කැම්ප් එක දාලා යන්න එහෙම කියන කවුරුවත් නෑ. ඒ මිනිසුන් තමයි ගම්මි වලට යන්න පුළුවන් නම් එතකොට ඒගොල්ලන්ගේ ඒ අදාළ ප්‍රදේශ වලට විසිරුව හැරිලා ඒ අදාළ රාජකාරිය වලට යන්න පුළුවන් නම් අර කොහේ හරි මේ යාපනයේ අර්ධද්වීපේ පුරා කොටු වෙලා ඉන්න වටේ මේ මිනිසුත් කැමති. ඒ හමුදාවේත් කැමති. මොකද ඒගොල්ලන්ට කිසිම සිදුවීමක් වෙන්නේ නෑ. ප්‍රධාන කඳවුරු අනිවාර්යෙන් තිබිය යුතුයි. නමුත් ඒවට සීමාවක් තියෙනවා. හැම තැනම යුද්ධ කාලේ වගේ තියෙන්න බෑ තාම. නේ? ඉතින් ඒ නිසා ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ ප්‍රබල වගකීමක් තමයි අනවශ්‍ය විදියට මිනිස්සුන්ව පීඩාවටපත් වෙච්ච පාරවල් අරින එක. ඒ පාරවල් අරින වගේම ඒ වගේම මේ තැන් තැන් වල දාපු හමුදා කඳවුරු ඉවත් කරලා පොලිසිය අවශ්‍ය නම් පොලිසිය අලුතෙන් දාන එක. පොලිසියක් නැති ප්‍රදේශයක් තියෙනවා නම් අන්න ඒ තැනට පොලිසියෙන් දෙන්නට වරදක් නැහැ. ඉතින් ඒ නිසා මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉතාම කල්පනාකාරීව ඉතා දියුණු මනසකින් යුතුව මේ රටේ මේ ප්‍රශ්නය හරියට තේරුම් අරගෙන තමයි අනුර ජනාධිපතිතුමා ඇතුළු මේ පිරිස වැඩ කරන්නේ. ඒක අපිට පැහැදිලිව පේනවා. ඒක ඒගොල්ලන්ට අනිත් එක ඒක එහෙම නොකරා ඉන්න ඒගොල්ලන්ට කිසිම සාධාරණ හේතුවක් නැහැ.
යම්ම අඩුපාඩු තියෙනවා නම් චෝදනා තියෙනවා නම් අර තානාපතිරු සම්බන්ධ කතාවේදී මම කිව්වා වගේ ඒ වගේ දේවල් අපි පෙන්වලා දෙනවා. ඒ අනුරත් එක තරහකට නෙමෙයි. නමුත් ඊට අමතරව මේ ජාතික සමගියයි මේ දේවල් වලින් අනු මේ දේවල් කරගන්න ඒගොල්ලෝ ආණ්ඩුවේ තියෙන අදහස් මති මතාන්තර මේවා හරිම වටිනවා. කොළඹ හිතන්න මොන තරම් පාරව ගොඩක් කැරියද? අර අරලි ගහ මන්දිරේ පිටිපස්සේ පාරක් තිබුණා කියලාවත් මතකයක් තිබුණේ අපිට. නේ? අර කොළඹ කොටුවේ ජනාධිපති මේ මන්ත්‍රීගාව පරණ තපා කන්තෝරුව ළඟ ඒ පාරවල් කාටවත් යන්න පුළුවන් කම් තුනේ. මොකද්ද ඒ වහගෙන ඉන්න එකේ තේරුම? කිසිම හරයක් නැහැ. කොහේද රස්තවාදීද තියෙන්නේ? දැන් ඒගොල්ලෝ මොනිකුත් රස්තවාදී නැහැ කියලා. නේ? එහෙමනම් ඉතින් මොකටද වහන් තව වහන් ඉන්නේ? වහන් ඉන්න ඒකෙන් වෙන්නේ මිනිසුන්ගේ හිතවලට මිනිසුන්ට මොනවා හෝ බාධකයක්. යම් සිදුවීමක් වෙනවා නම් ඒකට ඒ මොහොතේදීම නීතිය ක්‍රියාත්මක වෙනවා නම් සාමාන්‍ය සමාජයේ තියෙන සිවිල් නීති අනුව ඒව ක්‍රියාත්මක වෙනවා නම් අපිට බය වෙන දෙයක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕන කිසිම ජාතියකට කිසිම වර්ගයකට කිසිම දේශපාලකකට කිසිම බලයකට බලවතෙකුට යට නොවන සාධාරණ යුක්තිගරුක නීතිගරුක පොලිසියක සේවය. අන්නේ පොලිසිය සේවය හරියට ඉටු වෙනවා නම් ඒගොල්ලන්ගේ සාධාරණ ඉටු වෙනවා නම් එතනදි කාටවත් අයිතියක් වෙන්නේ නැත්තම් අපිට බය වෙන දෙයක් නැහැ. ඒ නිසා ඒ විදිහට යාපනයේ මේ කඳුරු ඉවත් කරනවා කියලා හරි පාරවල් අරිනවා කියලා හරි බකට් අදිනා ඉන්නවා නම් බුරු බිල්ලෝ වවනවා නම් ත්‍රස්තවාදී වෙවි කියලා. ත්‍රස්තවාදී ඉන්නේ වැඩි භයානක ත්‍රස්තවාදී හිටියේ මෙන්න මේ පාර්ලිමේන්තුවේ ඊට කලින්. ඒ පාර්ලිමේන්තුවේ තමයි ත්‍රස්තවාදී හිටියේ. උතුරේ නෙවෙයි. ඒ සාමාන්‍ය මිනිස්සු අතර නෙවෙයි. ඒ නිසා ඒක තේරුම් ගන්න. කරුණාකරලා මේ විදිහට ජාතික සමගියට බාධා ඇති වෙන දේවල් කරන්න එපා. ඉතාලම කල්පනාකාරී වැඩ කරන මිනිස්සු මේගොල්ලෝ මේකට උදව් කරන්න. ඔයාලා යම් තර්මකට හරි රටට ආදරය නම් රටේ අනාගතයට ආදරය නම් රටේ ජනතාවට ආදරය නම් එක ආගමකට එක ජාතියකට විතරක් මේ රට අයිති නෑ. බහුතරයේ පිරිස් ඉන්නවා, සුළුතර පිරිස් ඉන්නවා. ඒ සියලු දෙනා එකතු වෙලා තමයි මේ රට ගෙනියන්න ඕන. අපිට බහුතරයේ අපි කියලා සුළුතරේ මූතර දාන්න බෑ. සුළුතරේ අපි ඒ නිසා අපි බහුතරේ වෙන්න ඕන කියලා බහුතරේ මූතර දාන්න බෑ. අපි හැමෝම මේ ඉන්න විදිහට එකතු වෙලා යා යුතුයි මේ ගමන. ඒකට තමයි මේ මුළු රටම එකම පාටකින් එකම විදිහට සිතීමක් පළවෙනි අතර දකින්න පුළුවන් විදිහේ මැතිවරණ ප්‍රතිඵලයක් අපිට ලැබුණේ. ඉතින් ප්‍රාදේශීය සභා මැතිවරණවලදීත් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ වගේම ඒ ප්‍රදේශයේ ඉන්න අයට ඒ අදාළ ප්‍රදේශය ගැන හිතන්න පතන්න ක්‍රියා කරන්න බලයක් ලැබෙන විදිහේ ප්‍රාදේශීය සභා පාලනයක් ලැබෙවි කියලා. එහෙන් පාලනයක් ලැබුණාට පස්සේ අනුර කුමාර ජනාධිපතිතුමාගේ පාලනය යටතේ මේ මාලිමාවේ බලධාරීන්ගේ පාලනය යටතේ අපි හීනෙන්වත් නොහිතන විදිහේ නිදහස් සමාජයක් ලංකාවේ තියෙනවා. ඒ නිදහස් සමාජයට යම් කිසි කෙනෙක් යම් කිසි විදිහකට බාධා පමුණුනා නම් ඒ බාධාක පමුණුන අයට විතරක් මේ මොහොතේදී ප්‍රමාණෝවි නීති ක්‍රියාත්මක වේවි. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මට බනින්න එපා, මට කෑ ගහන්න එපා. අමාරු මට මන් දැක්ක මගේ කලින් වීඩියෝ එකේ මම කොටිය කියලා දතුන. ඒක හරි ලේසි එහෙම මිනිස්සුන්ට කියන්න. හරි ලේසි එහෙම මිනිස්සු දෙමළ මිනිස්සුන්ට පක්ෂපාතීව කතා කරාම කොටියේ. මුස්ලිම් මිනිස්සුන්ට මේ මුස්ලිම් මිනිස්සු අසාධාරණයක් කරන්න එපා වුවාම ඒකට තව මොකක් හරි ත්‍රස්තවාදී සංවිධානයක නමක් කියලා අපිට බයිනවා. මාර වැඩක් නේ මේක. රටේ සාමය සමගිය හැමෝගම එකමුතුව ගැන කතා කරාම අපිට ලේබල් ගහනවා. අපි කතා කරන්නේ ඇත්ත. මේ අපි දැන් මේ ජීවත් වෙන රටවල් වගේ ලංකාවෙත් මේ විදිහට ජීවත් වෙන මිනිසුන්ට අවස්ථාව හදලා දෙන්න ඕන නිසා අපි මේ කතා කරන්නේ. ඒක ඒ පාර තමයි මේ යන්නේ මාලිමාවේ. අපි ඒකට ඉඩ දෙමු. ඉවසගෙන බලාගෙන ඉඳිමු. ආයුබෝවන් හැමෝටම සුබ දවසක්.